පසුගිය 15 වනදා ත්‍රිකුණාමලයෙන් හමු වූ කාලතුවක්කුව ක්‍රිස්තු වර්ෂ 1700ට අයත් එකක් යැයි දැනට අනුමාන කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අඩි 10ක් දිගති මෙම පැරණි කාලතුවක්කුව හමු වූයේ ත්‍රිකුණාමලය රෝහල් භූමියේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අතිවාරම කැණීමේදී. මේ වන විට එය ත්‍රිකුණාමල කෞතුකාගාර භූමියේ තැන්පත් කර තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රයා පැවසුවේ මෙය අයත් වගවානුව පිළිබඳව තවමත් අවසන් නිගමනයකට එළඹ නොමැති බවයි. දැන් අපි ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒක නිර්මාණයත් එක්ක 1700 විතර වගේ තමයි කියලා අපි හිතන්නේ. නමුත් ඒක දැන් ගෙනාවට පස්සේ ඒක පිරිසිදු කරලා සංරක්ෂණය කරලා ඒ කටයුතු කරනකොට අපිට ඒ අදාළ මතුවෙන නිර්මාණ ලක්ෂණත් එක්ක තමයි කියන්න පුළුවන් වෙන්නේ ඒක කොයි කාලයටද අයත් වෙන්නේ කියලා. එම භූමියෙන්ම ඊයේ පෙරවරුවේ තවත් පැරණි කාලතුවක්කුවක කොටසක් සොයාගෙන අතර එය හමු වූයේ පළමු කාලතුවක්කුව තිබූ ස්ථානයේ සිට අඩි 10ක් පමණ දුරින්. ටොන් 8ක් බැරති මෙය චීන චට්ටි ලෝහයෙන් නිෂ්පාදනය කර ඇතැයි ත්‍රිකුණාමලයේ පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ H.W. සුමනදාස මහතා සඳහන් කළා. මෙම කාලතුවක්කුවද කාල නිර්ණය සඳහා තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිතයි. ඒ කාලතුවක්කුව කලින් මතුවෙච්ච කාලතුවක්කුව වගේම ත්‍රිකුණාමල කෞතුකාගාර භූමියට රැගෙන එන්නට කියලා වෙලා සහකාර අධ්‍යක්ෂකයාට උපදෙස් ලබා දුන්නා. ඉදිරියේදීත් එම ස්ථානයේ කරන වැඩ කටයුතු වලදී සැලකිලිමත් වෙන්නයි කියලා වෙලා මම දැනුම් දීලා තියෙනවා.